පැහැසර කතා කෙරුවේ දුකින්. ඇයවත් කතා කෙරුවනම් මේ දුක තවත් නිවෙනු නිසැකයි. ඒ දුක අහන්නවත් ඇගෙන ඇමතුමක් නැති එක ගැන පැහැසර ලතේ වුණා. අපි හැමෝම ආදරේදි හොයන හැමදේම ලැබෙන්නේ නැහැ. හෙට දවසේ මේ ආදරේට මොනව වේද කියලා හිතන්නත් බෑ. ක්‍රිෂ්ණව පැහැසරට හිමි කරගන්න පුළුවන් වේද? අනුරාධ ගැන ඇත්ත පැහැසර දැනගනීද? මේ හැමදේම දැනගන්න කතාවේ ඉස්සරහට කියවගෙන යමු. අපච්චිගේ අවසන් කටයුතු සියල්ල නිමා කෙරුවට පස්සේ පැහැසරට ආයේ කොළඹ යන උවමනාව තිබුණත් අම්මලව දාලා යන්න මැලිකමක් ඔහුට තිබුණා. මොන ප්‍රශ්නාවත් අනුරාධ තමයි පැහැසරගේ ළඟින්ම ඉඳන් ඔහුට උදව් වුණේ. අනුරාධ හරි අපූර්වට අම්මගේ වගේම නංගිලා දෙන්නගෙත් හිත දිනා ගත්තා. පැහැසර කොළඹ යන දවස් කිහිපයකට කලින් අනුරාධයි අම්මයි කොළඹ යන්න පිටත් වුණා. එදා පැහැසරගේ අම්මත් නංගිලා දෙන්නත් හරියට දුක් වුණා. අනේ ඉතින් දුව හිටියනම් කොච්චර හොඳද. පැහැසරගේ අම්මා අනුරාධ දනින් වැටිලා වදිනකොට කිව්වේ එහෙම. එහෙම ඉන්න බෑනේ ඉතින්. අනුරාධ කිව්වෙත් චාටුවෙන් වගේ. ඇයට ඕන වුණා ඔහුගේ තෑගෙත් විවාහය ගැන අම්මගේ හිතේ සිතිවිල්ලක් ඇති කරන්න. ඒ විදිහටම දැනටමත් ඇගේ හිතේ එහෙම දෙයක් තිබුණා. අනුරාධත් අම්මත් පිටත් වුණාට පස්සේ අම්මා පැහැසරට ලඟුනේ වැදගත් දෙයක් කතා කරන්න හිතාගෙන. පුතේ මෙහෙන් ටිකක් ඉඳගත්තනම් කියන්නම් මේ කියලා පැහැසර අම්මා ළඟින්ම ඇවිත් ඉඳගත්තා. අප්පච්චිගේ හිතේ ලොකු ආසාවක් තිබ්බ උඹ කසාද බඳිනවා දකින්න. ඒක යාගේ හීනයක් වෙලා තිබුණේ. කවදද ඔක කරපු අකුසලයකට. එයා ඊට කලින් අපිව දාලා යන්න ගියා. අම්මා ඒ ටික කියද්දි ඇගේ ඇස් අග කඳුළු පිරීලා තියෙනවා පැහැසර දැක්කා. අප්පච්චි නැති වෙත් එක අම්මටත් මකන්න බැරි තනිකමක් කියලා පැහැසර දන්නවා. ඒ හින්දම දැන් නැගේ හිත රිදවන්නත් තමාට බැරි බව පැහැසර දන්නවා වුණත් අම්මා කියන්න හදන දේ කරන්න තමාට පුළුවන් වෙයිද කියලා ඔහුට හැඟීමක් තිබුණේ නැහැ. ඔයා මං කියන දෙයකට කැමති වෙන්න ඕනේ පුතේ. අම්මා කෙලින් මෙහෙම කියද්දි පැහැසරට මතක් වුණේ රිෂ්ණව. ඇයව හැරෙන්නට වෙන කෙනෙක්ව බිරිඳක් විදිහට දකින්න හෝ හිතුවේවත් නැහැ. අම්මේ මං පැහැසරගේ දෙතොල් වෙවුලුවා. අප්පච්චි ගහක් ගලක් වගේ හිටපු මිනිස්සෙක්. උඹ නොගැලපෙන සම්බන්ධක පැටලිලා කියලා දැනගත්තත් හරි හොඳ කඩන් වැටුණා. අම්මා පැහැසර දිහා බලලා මැසිවිල්ලක් බඳුව කිව්වේ ඇගේ කොපුල් හරහා ගලා යන කඳුළු ඒ වියපත් දෑතින් පිසදමමින්. පැහැසරට රිෂ්ණව අමතක කරලා වෙන කසාදයක් කරගන්න සිද්ධ වෙයිද? ඔයා මේ කතාවට කැමති නම් අමතක නොකර ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ අදහස ලියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ලස්සන කොටසකින් අපි ආයෙත් මුණ ගැහෙමු.